අයිබෝවන් මැනික නැන්දා YouTube cooking channel එකට ඔයාලව ඉතා ආදරෙන් පිළිගන්නවා මම අද ඔයාලට හදලා පෙන්නන්නේ අතුරු පසක් මම ඒක හඳුන්වන්නේ ජෙලි ක්‍රිස්ටල් පුඩින් කියලා ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍යයන් තමයි මේ තියෙන්නේ පාට හතරෙන් ජෙලි පැකට් හතරයි ජෙලටින් වැනිලා මිල්ක් මේඩ් ටින් කිරිටින් එකයි ඒවට අවශ්‍ය වෙන වතුරයි තමයි අපිට අවශ්‍ය වෙන්නේ description box එකේ අවශ්‍ය ද්‍රව්‍ය හැමදේම සඳහන් කරලා තියෙනවා වීඩියෝ එකට යටින් තියෙන ඊතලිය ක්ලික් කරලා බලන්න අපි මේ වගේ භාජන හතරක් අරන් ජෙලි පැකට් හතරම ඒකට දාගන්නවා භාජන හතරට පාට හතරින් දාගන්න මේ ජෙලි එක පැකට් එකකට වතුර මිලිලීටර් 500ක් දාගෙන තමයි අපි දිය කරගන්නේ ඒ පැකට් එකේ සඳහන් කරලා තියෙන වතුර මිලිලීටර් 500ක් අපිට වැඩි වේලාවක් මේ ජෙලි එක තියාගන්න අවශ්‍ය නම් ෆ්‍රිජ් එකේ නැතුව එළියේ අපි වතුර ප්‍රමාණය අඩු කරගෙන මිලිලීටර් 450ක් දාගන්න අපිට පුළුවන් නැත්නම් මිලිලීටර් 500 වුණත් දාගන්න පුළුවන් මම ඔයාලට මුලින්ම පෙන්වන්නම් අපි එකින් එක හැමදේම ලෑස්ති කරගන්න හැටි අපි ජෙලටින් පැකට් එක අරගෙන ඊළඟට මේ වගේ වීදුරු බෝල් එකකට ජෙලටින් වලින් තේ හැඳි 6ක් දාගන්නවා ඒ ජෙලටින් ටික අපිට අවශ්‍ය වෙන්නේ ටින් කිරි ටින් එකට තමයි ඊළඟට අපි මිල්ක් මේක් ටින් එකත් මේ වගේ වීදුරු බෝල් එකකට දාගන්නවා කඩලා දාගෙන අපි මේ මිල්ක් මේක් ටින් එකෙන්ම වතුර එකහමාරක් මේ ටින් කිරි ටිකට එකතු කරගන්නවා අපි එක මේ වගේ හොඳට හැන්දෙන් දිය කර ගන්නවා අපි ඊළඟට ජෙලටින් ටිකත් සාමාන්‍ය වතුර දාලා මිලිලීටර් 100ක් දාලා අපි එක පෙඟෙන්න තියෙනවා අපිට ඒක විනාඩි 10ක් විතර යනකොට ඒක හොඳ සාමාන්‍ය ජෙලටින් ටික පොඟලා හොඳට දිය වෙලා තියෙනවා අපිට ඕන නම් මේ මිල්ක් මේක් ටිකටම මේ ජෙලි ටික දාලා අපිට ලිපේ තියලා උණු කරලා ගන්න පුළුවන්. අපි දැන් කරන්නේ නටන උණු වතුර මිලි ලීටර් 500ක් මේ ජෙලි පැකට් එකකට එකතු කරනවා. එකතු කරලා හොඳින් දිය කරගන්නවා. අපි මේකට ගන්නේ හොඳ රසනේ තියෙන වතුර. අපිට මේක ඉක්මනින් නිවෙන්න තත්ත්වයට පත් කරන්න නම් උණු වතුර මිලිලීටර 250ක් දාලා ඊට පස්සේ කූල් වතුර වලින් මිලිලීටර 250ක් දාලා හදා ගන්න පුළුවන්. ඒක අපේ අවශ්‍යතාවය අනුව තමයි අපි ඒක කරන්න ඕනේ. මම ඉතින් උණු වතුරම මිලිලීටර 500ක් දාලා තමයි මේ ටික දිය කරගත්තේ. දිය කරලා හොඳට නිවෙන්න තියලා නිවුණාට පස්සේ අපි ෆ්‍රිජ් එකේ දාලා පැය දෙකක් විතර තියා තියෙනවා මේ ටික හොඳට ඝන වෙන්න. අපි හිතමු අපි මේ පුඩින් එක හැදුවට පස්සේ පාටි එකදී හෝ වෙන උත්සව අවස්ථාවකදී හරි මේක වැඩි වෙලාවක් එළියෙන් තියාගන්න එළිය තියෙන්න ඕනි කියලා අපිට එහෙම ඝන තත්ත්වය වැඩි කරගන්න ඕන නම් මේ හැම ජෙලි පැකට් එකකටම ජෙලටින් හැඳි එක ගානේ එකතු කරලා තවදිය කරගන්න පුළුවන්. එතකොට වැඩි වෙලාවක් අපිට මේ පුඩින් එක එළිය තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එක නැතුව. දැන් මම ඊළඟට කරන්නේ අපි වතුර මිලිලීටර් 100ක් එකතු කරලා දිය කරගත්ත මේ ජෙලටින් ටික මිල්ක් මේක් කිරි ටිකට එකතු කරනවා. එකතු කරලා හොඳින් දිය කරගන්නවා. ඒ දිය කරගෙන මම මේ කිරි ටික විනාඩි 2-3ක් ලිපේ තියලා රච් කරගෙන හොඳින් නිවා ගන්නවා. ඊට පස්සේ අපි වැනිලා තේ හැන්දකුත් මේ කිරි ටිකට එකතු කරගන්නවා රස වැඩි වෙන්න. අපි මම සීනි නම් මේකට කිසි දෙයකට එකතු කරේ නැහැ මොකද මිල්ක් මේඩ් ටින් එකේ හොඳ සීනි රසක් තියෙන නිසා මේ පැය දෙකකට පස්සේ අපේ ජෙලි ටික හොඳට මිදිලා තියෙනවා මම මේ ටික දැන් මේ වගේ කොටුවට කපා ගන්නවා ඒ පාට හතරම ජෙලි ටික මේ විදියට කොටුවට කපා ගන්න ඕනි කපාගෙන අපි මේ ටික එක භාජනයකට දාලා
කවලම් කරගන්නවා. මම මේ ජෙලි එක විතරක් මේ විදිහට කපලා ඔයාලට පෙන්නනවා. අනිත් ඒවා මේ විදිහටම තමයි මම කොටුවට කපා ගත්තේ. මගේ මේ වීඩියෝ එක බලාගෙන ඒ විදිහට ඔයාලත් හදන්න. ඉතින් ඇත්තටම රසවත්ම පුඩිමක් තමයි මම මේ අද ඔයාලට හදලා පෙන්වන්නේ. මේ තියෙන මම කොටුවට කපාගත්ත ජෙලි ටික තමයි මේ විදිහට මම මේ වගේ වීදුරු භාජන දෙකකට දාගෙන තියෙන්නේ. ඕනනම් මීට වඩා ලොකු භාජනයක් අර ඔක්කොම ටික එකකට දාන්නත් පුළුවන්. මම ඒත් භාජන දෙකකට මේ වගේ දැම්මා. දාලා අපි දැන් මේ අර දිය කරගත්ත ජෙලටින් ටිකයි මිල්ක් මේක් ටින් එකයි මේ විදිහට ඒකත් හොඳටම දැන් කූල් වෙලා තියෙන්නේ. අපි මේ විදිහට මේ බෝල් එකට දාගන්නවා. සමසමව මේ විදිහට දාගන්නවා. දාලා වීලා අපි මේ ටික දැන් තව පැය දෙකක් ෆ්‍රිජ් එකේ තියාගන්නවා. ෆ්‍රිජ් එකේ යට කොටසේ පැය දෙකක් තමයි තියාගන්නේ. ඉතින් මම ඔන්න ඔයාලට අද හදලා මේ පෙන්වූ වීඩියෝ එක හොඳයි නම් මට ලයික් එකක් දාන්න. අදහස් දක්වන්න නම් මම ඉතාමත් කැමතියි. ඒ වගේම අලුතෙන් එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ තියෙන මම පැය දෙකක් ෆ්‍රිජ් එකේ තියලා ගත්ත ක්‍රිස්ටල් ජෙලි පුඩින් එක. මම මේ හදපු ජෙලි භාජනයේ උඩින් වීදුරු පිගානක් තියලා ඒක අනිත් පැත්ත හරවගෙන තමයි මේ තියෙන්නේ. මම දැන් ඔයාලට කෑල්ලක් කපලා පෙන්නන්නම්. ඒක අපිට ලස්සනට පෙනෙන ආකාරය මේ බලන්න ඉතාමත් ලස්සන වර්ණවත් විදියට තියෙනවා. මේ වගේ ජෙලි ක්‍රිස්ටල් පුඩින් එකක් ඔයාලත් හදලා ගෙදර ඇත්ත එක්ක රස විඳින්න. ඉතින් නැවතත් මේ වගේ රස කෑමකින් ඔයාලා අතරට එන බලාපොරොත්තුවේ මම අදට ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.